පුවත්පතක කාටුන්නයකදී බලන්නේ වික්‍රමසිංහ බාර ගහන්නේ වරින් වරින් දෙත්තක්ෝ කියලා අරකට SDP කාර්යාලයේ දෙනවා. රජිත් මහත්තයා ඔළුව දාලා බලනවා. ඒක තවමත් ගහන්නේ රබාරේ වරින් වරින් හැමෝටම එකතු වෙන්න කියලා තමයි රනිල් මහත්තයා පටන් ගත්ත දවසේ ඉඳන්ම ගහන්නේ. ඒ රවට් එන්නම් එන්නම් රට හදන්න එන්නම් මේ කියලා ඉවරලා ඒගොල්ලන්ට එන්නයි තියෙන්නේ ඊළඟ පදේ ගහන. එන්නම් අපි එන්නම් කියලා. දැන් සිංහල හින්දු අර්ථ වර්ධ සමරන ලැබුවා. නමුත් දැන් සමහරුගේ මතේ වෙන්නේ මේ 170 පිටිච්ච ෆැක්ටර් ලීටරේ 400ට කරලා ආයෙ 340ට අඩු කරාම ඒක අඩු වීමක්ද? ඒක ජනතාවට අඩුවීමක් වුණාද කියන මතේ එනවා. ඉතින් තවත් පොඩ්ඩක් අඩු කරලා දෙන්න කිව්වා. හොඳයි. 170ට පෙට්‍රල් ලීටරේ දුන්නේ කවුද? ඊට පස්සේ 450ට පෙට්‍රල් ලීටරේ වැඩි කරේ කවුද? ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාද? එහෙනම් රනිල් වික්‍රමසිංහ මහත්තයා 170ට දුන්නාම හොඳ නැහැ කියලා තමයි ජනතාව ගිහිල්ලා 69 ලක්ෂයක් ගිහිල්ලා 450ට අපට වටිනාකමින් වැඩි පෙට්‍රල් ගන්න කියලා ඉවරලා දුන්නේ. ඒ දුන්නට පස්සේ ගෝඨාභය මහත්තයා 450 දක්වා වැඩි කරලා දුන්නා. දැන් ආපහු රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක අඩු කරගෙන යනවා. ගෑස් එක, ඒ වගේම ඉන්ධන ටික, අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මේ සියල්ලම අඩු කරගෙන යනවා. හැබැයි 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයාට පාර ගන්න වෙලාවෙ තිබුණ ආර්ථිකය නෙමෙයි මේ 2023 පාර ගන්නට තිබුණේ බංකොලොත් රාජ්‍යයක් එදා 15 බාරගත් බංකොලොත් රාජ්‍යයක් නෙමෙයි ආර්ථිකය පල්ලම් වැහලා තිබුණා. නමුත් බංකොලොත් රාජ්‍යයක් නෙමෙයි. ජනතාවට එක ගලායෙන්නේ නැහැ නේ අඩු කිරි. පෙට්‍රසෙට් දෙක ගියාම පොම්පේ දිගේ ගලාගෙන යනවානේ. රාජ්‍යංශෙන් සතුස ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අඩු කර බඩු සතුස නියමිත මිලටම ඒ කියපු අඩු ගන්නුම මිලටම දුන්නා. පෞද්ගලිකාංශයේ සමහර ව්‍යාපාරිකයෝ ඒක පෞද්ගලිකාංශයේ හැටියක්නේ අවස්ථාව බලලා උසව අවස්ථාවේ ජනතාව කොහොම හරි ගන්නවා කියන එක දන්නවා. ඒක නිසා යම් යම් බණ්ඩ සංගවීමට ඒ වගේම මිල වැඩි කරලා ඉක්උනට කටයුතු කරා. පාරිභෝගික අධිකාරිය අතුරු රාජ්‍යංශය ඒ සඳහා ක්‍රියාත්මක වුණා. ඒක මෙහෙමනම් ජනතාව ගැන කැක්කුම රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රධාන ආණ්ඩුවට විතරක් නෙමෙයි නැත්නම් දේශපාලන නියෝජිතයන්ට පමණක් නෙමෙයි ඔය කෑමෝර ගහන ව්‍යාපාරිකයන්ටත් තියෙනවා. ඒගොල්ලෝ වැඩි වෙනකොට වාසිය ගන්නත් අඩු කරනකොට ඒ වාසිය නොදෙන්නත් කටයුතු කරනවා නම් ඒක ඒගොල්ලෝගේ තියෙන එක මිලේ චක්‍රයක් කියලා අපිට කියනවා. උතුමාණන් පව කාලේ මැතිවරණය ගැස්සෙන්නේ පාත් පාත් මැතිවරණය දැන් එහෙම එකක් මන්දක පුංචිව මහත්තයා දිනයක්වත් දෙන්නේ නැතුව මේ ප්‍රකාශයක් කරලා තියෙනවා. මැතිවරණ නැතුව ඇති. නෑ අපි මේ අප බැඳලා අපි අපසල් ටිකත් අපරාද මිලියන ගණක් මේ අප බැඳින්න සල්ලි විඳන් කරා පක්ෂයක් වශයෙන්. ඉතින් ඒ සල්ලි ටික තිබ්බනම් අපිට මේ විතර වඩා යමක් පක්ෂයක් කටයුතු කරන්න. හරි අපරාධය පුංචිව මහත්තයා කරේ මේ මැතිවරණ කඳවලා අපි නැති සල්ලි අපි හොයාගන්න වෙලා අරන් ගිහලා ඉවරලා දැන් අප බැඳලා අපි කටි බලන් ඉන්න. ලබන අවසරේ මැතිවරණ රටක් කියලා කියනවා. ඔමෙතිවරණ කොට තියලා මේක එකපාර ඉවර කරන්න හොඳයි ජනාධිපතිවරණයක් නුතිපන මොකද මේක පාර්ලිමේන්තුවට පළාත් සභාවට ප්‍රාදේශ සභාවට නියෝජිතවත් කරා කියලා ඉවරලා මේ රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කම නැන්නේ විසඳන්නේ නැහනේ මේක විසඳන්න කටයුතු කරන්න එක මිනිහයි ඉතින් මේ මිනිස්සු යපත් කරගන්න ජනාධිපතිවරණයක් තියලා ඊට පස්සේ පාර්ලිමේන්තුව පළාත් සභාව ප්‍රාදේශ සභාව එකම දවසක තිබ්බත් කවන්නේ මේ ඉතිරි මැතිවරණ තුනම ජනාධිපතිවරණය පැවතිය යුතුයි කියන එක. දැන් අපි දැක්ක මේ ජනාධිපතිවරයාගේ ඡායාරූපයත් මේ සමාජ මාධ්‍ය සංසර්ග වෙනවා අවුරුදු දවසක මුඛ්‍යයක් තොරලා වුන්දිපල ඉන්නවා. එතකොට එතුමත් දැන් රටේ ජනතාවට සහන දීලා එතුමත් මේ දේවල් ක්‍රියාත්මක කරන අතරේ අවුරුද්දට සුබපතක් මොකක් කතා කරන්නේ නැති නේ එතුමා. මොකද්ද කියන්නේ රටේ ජනතාවට මොනවද කරන්න පුළුවන්ද දැන් අපි මොකද්ද කරන්න ඕනේ කියලා කියුවේ නැද්ද? ජනාධිපතිතුමා අවුරුද්දට විතර නෙවෙයි අවුරුද්දට ප්‍රථම ඉඳලම කියන්නේ රටේ ආර්ථිකය හදන්නට ඕන ආර්ථිකය ගොඩ ගන්නට ඕන. අන්න ඒ සඳහා තමයි ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. අපි අවුරුද්දට ඉස්සෙල්ලා අපි මුණ ගැහෙන වෙලාවේ අසමන අවස්ථාවෙත් මම කිව්වේ සංචාරක ව්‍යාපාරය, කෘෂි කර්මාන්තය, ධීවර කර්මාන්තය ඇතුළු ආර්ථික උත්පාදන ක්‍රියාවලියට අදාළ සියලුම දේවල් වලට ප්‍රමුඛතාවය දීලා ඉදිරි වසර අභියෝගාත්මක වසරක් කියලා අපි මම මුලින් සඳහන් කරේ ඒකයි. ඒ අභියෝගය ජය ගැනීමට අපි කටයුතු කරන්න ඕන කියන එක තමයි එතුමගේ දැක්ම සහ මතවාදය. බෙහෙවීම අපිට රිලව් විතරක් නෙමෙයි එක පැත්තකින් රිලව් අනිත් පැත්තෙන් මොනරු පැත්තෙන් වල්ලාලි මේ තර්ජන වලට මම ඉන්න පැත්ත විශේෂයෙන්ම උත්තරන් දිස්ත්‍රික්කේ ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික්කේ දෙනින් හැට ගියම වන්නිය සහ උතුරුමැද ඒ වගේම ඌව ඒ වගේම නැගෙනහිර ප්‍රදේශ ඉතින් මේ ප්‍රදේශ වල ජනතාවට වයඹ සමහර ප්‍රදේශ වල්ලාලි තර්ජනෙත් දැඩිව මුහුණ දෙන්නලා තියෙනවා ඒ වගේම මොනරුන්ගේ ප්‍රශ්න මුහුණ දෙන්නලා තියෙනවා ඒ වගේම රිලව්ගේ ප්‍රශ්න මුහුණ දෙන්නලා තියෙනවා පොල්වතු විනාශ කරනවා මොනරු ගොවිබිමල් විනාශ කරනවා වල්ලාලි අයල ගොවිබිමල් විනාශ කරනවා මේ තුන් කට්ටුවගෙන් දැවන්ත තර්ජන තියෙන ගොවියට අලියත් දවන්නවද ඒ කියන්නේ වල්ලාලියත් රටේවන්න ඇත්ත වශයෙන්ම මේ වනජීවී මේ සංගණනයන් අනුව පහුගිය කාලේ අපි දැක්කා මේ රටේ භූමි ප්‍රමාණය සහ වනගහනයේ ප්‍රමාණයත් එක්ක සංසන්දනය කරනකොට අලි ගහණය වැඩි කියලා. අපිට ඒ දවස්වල අපි ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ අපිට අපේ පැතිවල මොනරෙක් දකින්න තිබුණේ නැහැ. බොහොම කලාතුරකින් තමයි මොනරෙක් දැන් උදේ නැගිටිනකොට අපි ගෙවල් වල මොනරු 7-8 දෙනෙක් ඉන්නවා මිදු. ඒ තරමට මොනරු ගහණය වැඩි වෙලා.
ඒ වගේම තමයි රිලා ගහනයත් එහෙමමයි අපේ වතුවල ඕන තරම් පොල් විනාශ කරනවා රිලා වලින්. ඉතින් මේ කාල පරිච්ඡේද මේ පසුගිය කාල පරිච්ඡේදය තුළ මේ සත්ව කොට්ටාස වල ගහණේ වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට එකෝ මේක ජෛව විද්‍යාත්මකව මේ සත්ව කොට්ටාස පාලනය කිරීම සඳහා කටයුතු කරනවා වෙනත් රාජ්‍යවලදී. එහෙම නැත්නම් මේගොල්ලොන් පාලනය කිරීම සඳහා බාර ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් එතන බාර දෙන්න. මොකද එහෙම නැත්නම් මේකේ ගොවියට බොහොම අමාරු තත්ත්වයකට වැටෙනවා. මන්දක පරිසර සංවිධාන කියලා කීප කොට්ටාසයක් මේ ගැන කතා කරා. මට අද උදේ ITN රූපවාහිනියෙන් උත් කතා කරා. සිද්ධ වුණා ඒ සම්බන්ධව ඒගොල්ලෝ කටහරලා රිලව් වගේ කෑ ගහනකොට නැත්නම් රිලව් වෙනකොට කතා කරන රිලා සංවිධාන කෑ ගහනකොට රිලා සංවිධාන වලට කටට ඩොලර් වැටෙනවා. හැබැයි මේ රිලව් සහ මොනරු මේ අලින් කරන විනාශයෙන් තුලින් ගොවියගේ කටට වැලි වැටෙනවා. ගොවියගේ කටට වැලි වටන්න අරගොල්ලන් කට ඩොලර් වටන්නත් නෙමෙයි ගොවියගේ කටටයි රුපියල් වැටෙනවා. ඉතින් ඒක මේ සඳහා රජයක් වශයෙන් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. හැබැයි දෙවික් අල්ලලා දෙන කෙනෙකුට ඩොලර් 50ක් 20ක් වගේ ඒකත් හොඳ උපක්‍රමයක් වෙන්න පුළුවන්. නමුත් විද්‍යාත්මක ක්‍රමයට ඒ සතාගේ හිංසාව පීඩනයක් නොවන විදිහට කරන්න එපා. ඒකට ඒ පිළිබඳව දැනුමක් අවබෝධයක් තියෙන වනජීවි නිලධාරීන් කටයුතු කරා නම් තමයි වඩාත් හොඳ කියලා අපි හිතනවා. මේ කියන්නේ සිංගප්පූරු ක්‍රමයේද දැන් මේ ක්‍රියාත්මකද? සිංගප්පූරුවේ කපුටෝ ගෙනල්ලා කපුටෝ නැති කරා. නැති කිරීමක් නෙමෙයි පාලනය කිරීමක් කරන්න ඕනේ. ජනගහනයත් පාලනය කරගන්න ඕනේ. ආර්ථිකයත් පාලනය කරගන්න ඕනේ. දැන් වංගකොලොත් වෙච්ච රටේ ආර්ථිකය පාලනය කරන්න මෙතනගෙන මේ වගේ දැන් මේ ජනතාවට ජීවත් කරවීම සඳහා ආහාර අවශ්‍යයි. දැන් හරිත යුගයක් ඇති කරන්නට ඕනේ. දැන් මේක ඇති කරන්න නම් ඒකට ඇති වෙන බාධාවන් ඉවත් කරන්න ඕනේ. පාලනය කරගන්න ඕනේ. 100ක් ඉවත් කරන්න බැරි නේද? ජනගහනයට වඩා රිලව් හින්දියොත් එහෙම කොහොමද කරන්නම් වෙන්නේ? මේක තේරෙන්නේ ඔය අනුරාධපුරයේ වන්නියේ ඌවේ නැගෙනහිර ප්‍රදේශවල ඉන්න ගොවි මහත්තුරුන් විඳින දුක දැක්කනම්. මෙතන කාමරවල විදේශ සම්විධානත් එක්කලා ගනුදෙනු කරමින් මේ ඩොලර් account තියාගෙන රටකටයුතු කරමින් යම පියා ගන්න රිලා සම්විධාන වලට මේ ජනතාවගේ වේදනාව තේරෙන්නේ නැහැ. බඩේරුම හේනකට රිලා රංචියක් ඇතුනොත් එහෙම මොන විනාශයක්ද කරන්නේ? පෙරේද අපේ ගමේ අවුරුදු උත්සවය. උකට රාත්‍රී සංගීත සම්දර්ශනය. ඒ ළමයි වගේ මට ඇවිල්ලා කතා කරන කියලා. ගෙදරලා සින්දු අහන්න විතරයි වෙන්නේ සර්. මං කිව්වා අපි මෙහෙට ආවොත් එම රෑ ඇවිල්ලා අලියා අපේ යුරෝප වලට වැඩ දීලා එහෙම උනොත් එම අපි ජීවත් වෙන්නේ. බලන්න කොච්චර ප්‍රශ්නකට ඇවිල්ලා තියෙනවා. ඊට හපන් මේ රිලා ප්‍රහාරය. ඉතින් මේ රිලා ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු කරන්න පාලනය කර ගැනීමට පියවර ගන්නකොට කෑ ගහනවනම් කෑ ගහන කට්ටිය ඩොලර් වලට කෑ ගහන කට්ටිය එහෙම නැත්නම් රිලා සංවිධාන වල පෙනී හිටියේ. අපි පෙනී හිටින්නේ රිලා සංවිධාන වෙනුවෙන් නෙමෙයි. ජනතා සංවිධානය වෙනුවෙන් අපි නොපැකිලව පෙනී සිටින වාසිනා තවාසිනා. මාධ්‍ය නැවතත් වාර්තා කළ තියෙනවා ජනාධිපතිවරයා ආතිකාණ්ඩුවකට ආරාධනාවක් නැවතත් කරනවා කියන කාරණාවට පාන වේදිකාවෙන් දැන් කතා වෙනවා. සැකමැති කරනවා ජාතිකාණ්ඩුවක් හැදිනවා. මොකද්ද මේකේ සත්‍යතාවය? එහෙම දෙයක් තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. සජිත් කියන්නේ මාත් එක්ක යන නිවේදනය නිකුත් කරලා තියෙනවා. සජිත් කියන්නේ වැඩි මේ දවස්වල කෑ ගහන්න බෑ කියලා අර කට්ටිය ඇවිල්ලා රිලෙව කියලා තීනට පටවලා දැම්මොත් ඔක්කොම කෙලි ඉවරයි. ඉතින් පරිසම් මිල කතා කරගන්න ඕන වෙලා අම්මේලා. එයා මේක මන් දෙක මේ ලියලා තියෙනවා ඩීල් ගැන. ඒ වගේම මිනිස්සුන්ට සත්‍ය වෙනස් කළ නොහැකි මුත් සත්‍යයට මිනිස්සු වෙනස් කළ හැකි බව පමණක් අවධාරණය කරමු. මෙයා අවසන් කරලා තියෙන එතන. මිනිස්සුන්ට සත්‍ය මේ වෙනස් කරන්න බෑ. මිනිස්සු සත්‍යත් එක්ක ජීවත් වෙන්න ඕන. දැන් මිනිස්සු දන්නවා දැනට මාස 8කට මේ 9කට ඉස්සෙල්ලා රටේ දිපිච්චත් මිනිසුන්ට අවබෝධයක් තියෙනවා මේ අද මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද තත්ත්වය කොහොමද කියලා. ගිය අවුරුද්දේ සිංහල අවුරුද්ද අවුරුද්දක් තිබෙන්නේ නැහැ. වෙසක් එකක් තිබුණේ නැහැ. පොසොන් එකක් තිබුණේ නැහැ. හැබැයි දැන් ජාතික වෙසක් සූසිය පෙරපා. ඉතින් එහෙනම් දැන් මේ ඇති කරලා තියෙන සැබෑ සත්‍ය වෙනස් කිරීම, ජනතා හිතවාදී වෙනස් කිරීම පිළිබඳව මිනිසුන්ට අවබෝධය. ඉතින් ඒ නිසා ඒ සත්‍ය ජනතා වෙනස් කරන්න යන්නත් වෙනස් කරන්නත් බෑ. සත්‍යයට ජනතා වෙනස් කරන්න පුළුවන්. හරි. අන්න සත්‍ය අවබෝධ කරගන්න දෙන. ඒ සත්‍ය අවබෝධ කරගත්ත ජනතාව මේ පිළිබඳව ප්‍රශංසාත්මකව කතා කරනවා. ඉතින් සජිත් මහත්තයත් එක එකන ගාවට ගියා. එතකොට බුදුරජාණන් වහන්සේත් ආලාර කාලම ගාවට ගියා. උද්ද ග්‍රාම පුත්‍ර ගාවට ගියා. ඔහොමම ගිහිල්ලා ඉවරලා මේ එකක්වත් හරියන්නේ නැහැ කියලා තන තමම්ම සත්‍ය අවබෝධ කරගෙන දේශනා කරා. ඉතින් සජිත් මහත්තයා දැන් සත්‍ය අවබෝධ කරගත්ත නායකයෙක් එක්ක ඉඳලා ඉවරලා පිටපැන්නලා ඉවරලා දැන් මෙන්න දැන් වල ගිහිල්ලා බෞද්ධ කීක ඉඳලා තිරමන්නේ. ඒකින්ද දීල් දේශපාලනයක් ගැන කියලා එනවා දිගම්බරල්ලා හකීම්ලා කවුද මනෝ ගණේෂන්ලා මේ ආදි කට්ටියත් එයා දීල් දැල්ලද ගත්තේ කියලා අපට අහන්න. රජයට සහයෝග දෙන්නේ කියන්නේ දැන් මේ රජයේ අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවා? ගෑස් පෝලිම නැති කිරීම, ගෑස් පිපිරීම නැති කිරීම, ඉන්ධන පෝලිම නැති කිරීම, පාණ්ඩ හිගේ නැති කිරීම, කිරිපිටි හිගේ නැති කිරීම, පොහොර ටික සහනාධාරයෙන් ලබා දීම, ඒ වගේම ගොවිහට ඉන්ධන සහනාධාරයෙන් ලබා දීම, ඉන්ධන මිල අඩු කිරීම, ඒ වගේම පොහොර නැති වෙලා තිබුණු රටේ පොහොර තත්ත්වය ඇති කරලා දීම. දැන් මේ ඇති කරලා තියෙන සියලු ක්‍රියාදාමයන්, එතකොට බස් ගාස්තු අඩු කිරීම, මේ සියලු ක්‍රියාදාමයන් ඩොලර් එකේ රේට් එක අඩු කිරීම, රුපියල ශක්තිමත් කිරීම, ලෝකෙ පිළිගැනීම ඇති කිරීම, IMF එකේ පිළිගැනීම ඇති කිරීම, ෆ්‍රාන්ස් සමාජයේ පිළිගැනීම ඇති කිරීම, ඉන්දියාව සහ ජපානයේ සහයෝගය ලබා ගැනීම, මේ සියලුන් දේවල් ඇති කරලා නැතිවලා ගිය ලයිට් රේල්වේ එක නැවත පටන් ගැනීම, මාර්ග
සම්බන්ධයෙන් නැවත ආරම්භයි සියලු දේවල් කරලා තියෙන රටේ අභිවෘද්ධි ජනතාව වෙනුවෙන්. එතකොට සහයෝගය දෙන්නේ නැහැ කියන්නේ මේ එකකට සහයෝගය දෙන්නේ නැන්නේ මොන තරම් කුහක මිනිහෙක්ද කියලා හිතන්න. මෙච්චර දේවල් කරනකොට මේකට උදව් කරන්නේ නැත්තම් පපුව කුණු වෙච්ච එකෙක් කරෙන්නට පපුව හොඳ පපුවක් තියෙන හේකට මේකට උදව් කරන්න තියෙන්න බෑනේ. ජාතික ආණ්ඩුව නැද්ද එතකොට? ඔබතුමා දැන් කණ්ඩායම ගන්නවා කියන්නේ දැන් තමයි ජාතික ආණ්ඩුවක් බාට පත්තල නේ තියෙන්නේ. හැබැයි කොයි කවුද නැත්තේ කොයි පාර්ශවද නැත්තේ. එහෙනම් තව කුවක් අතර කාටුන් එක තිබ්බා රණින් විකල්සිංහ මහත්තයා රබාර ගහන්නේ වරින් වරින් දෙත්තක්ෝ කියලා අරපද SDP කාර්යය දෙනවා. රජිත් මහත්තයා ඔළුව දාලා බලනවා. ඒක තවමත් ගහන්නේ රබාර එන්නේ වරින් වරින් හැමෝටම එකතු වෙන්න කියලා තමයි රණින් මහත්තයා පටන් ගත්ත දවසේ තමම ගහන්නේ. ඒ රවට් එන්නම් එන්නම් රට හදන්න එන්නම් මේ කියලා ඉවරලා ඒගොල්ලන්ට එන්නයි තියෙන්නේ ඊළඟ පදේ ගහන. එන්නම් අපි එන්නම් කියලා ඉන්නේ. මම පක්ෂේ මහලේ ගන්නෙ ඉතින් මම මේ පක්ෂේ වැඩ කටයුතු සම්බන්ධව මම දන්නේ ඉතින් රජයේ තනතුරු ලබා දීම සම්බන්ධව ඉතින් මහලේකම් පක්ෂේ මහලේකම් විදිහට මම කටයුතු කරන්නේ නැහැ නේද ලබා දෙවි නේ ප්‍රසංස්කරණය කරනකොට ඉතින් වැඩ කරන්න පුළුවන් දක්ෂයන්ට අවස්ථාව දෙන්න ඕන නේද අපි යවන්න ඕනේ දැන් වැඩි මං එකයි වැඩි සද්ද කරන්න එපා කියලා කිව්වේ මේ ලාව රිලව් වල නෙලා ඒ කොටර වුණොත් එහෙම චීනෙට පටවයි